ආයුබෝවන් අපේ චැනලයේත් එක්ක රැඳී සිටින ඔබ සෑම දිනාටම සුබ දවසක් පතනවා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැප්තැම්බර් 23 වෙනිදා උදෑසන 10:44ට සිදුවෙන රාහු වෘෂභ රාශි ගතවීමත් කේතු වෘශ්චික රාශි ගතවීමත් ගැනයි ඉතින් වසර 18කට පස්සේ තමයි මේ කියන රාහු ග්‍රහය වෘෂභයේ නීච වීමත් කේතු ග්‍රහය වෘශ්චිකයේ උච්ච වීමත් සිද්ධ වෙන්නේ වසර එකමාරක පමණ කාලයක් මිතුන රාශිගතව ගමන් කළ රාහු ග්‍රහය එතනින් ඉවත් වෙලා තමන්ගේ නීච රාශිය වෙන වෘෂභ රාශියට තමයි පැමිණෙන්නේ ඉතින් මේ විදිහට රාශි චක්‍රයේ වටේ සම්පූර්ණයෙන් ගමන් කරන රාහු ග්‍රහයට අවුරුදු 18ක් වගේ දීර්ඝ කාලයක් ගත වෙනවා ඔන්න මේ කියන රාහු ග්‍රහයව හඳුන්වන්නේ රාහු අසුරේන්ද්‍රයා කියලායි ඒ විදිහට රාහු අසුරයා කියලා කියන්නේ මේ ග්‍රහයාගෙන් සුබ දේවල් වලට වඩා අසුබ ඵල ඇති කරන නිසායි. හැබැයි තින් සුබ ඵල ඇති වෙන අවස්ථාවනොත් නැතුවම නෙමෙයි. රාහු කියලා කියන්නේ කරන දේ හොඳටම දැනෙන්න කරන කෙනෙක්. ඉතින් මේ රාහු කේතු මාරුවෙන් ලැබෙන ප්‍රතිඵල අනිවාර්යෙන්ම මිනිසුන්ට හොඳටම දැනේවි. රාහුගේ ස්වභාවය තමයි ඇවිද්දවන එක. කේතුගේ ස්වභාවය තමයි එක තැනක ඔත්පලව තියෙන එක. ඒ වගේම රාහු ග්‍රහයාව නිරූපණය කරන්නේ මිනිස් ශරීරයකිනුත් නයිපෙනේකිනුත් තමයි. කේතු ග්‍රහයා නිරූපණය කරන්නේ ඒක ප්‍රතිවිරුද්ධ විදිහට නාලි ශරීරයේ මිනිස් හිසකුත් සහිතවයි. දැන් ඉතින් ඔබටම තේරෙනවා ඇතින මේ ග්‍රහයින් දෙදෙනා ස්වභාවයෙන්ම ප්‍රතිවිරුද්ධයි කියන එක. රාහුට උච්ච රාශිය කේතුට නීච වෙනවා. ඒ වගේම මේ ග්‍රහයින් දෙදෙනා ප්‍රතිවිරුද්ධ දෙසට තමයි ගමන් කරන්නේ. ඇත්තටම ඉතින් මේ රාහු කේතු ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ ඡායාග්‍රහයින් විදිහටයි. විශේෂයෙන්ම මෙකී රාහු ඔබේ උත්පත්ති කේන්ද්‍රයේ 3, 6, 10, 11 කියන ස්ථානවල පිහිටලා තියෙනවා නම් ඒක ගොඩාක් සුබයි. ඉතින් මේ විදිහට රාහු වෘෂභ රාශියට පැමිණීමත් කේතු වෘශ්චිකයට පැමිණීමත් වසර එකමාරක පමණ කාලයක් පවතිනවා මේ පිළිබඳ විවිධ ලිත්වල විවිධාකාරිනුත් කියලා තියෙනවා අපේ අත්දැකීමේ හැටියට රාහුගේ අපලවලට මස් මාංශ වැලදීම අනුමත කරන ලිත්පව දක්නට ලැබෙනවා ඒ කෙසේ වෙතත් මෙම පලාපල අප විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ඈපා පංචාංගලිතේ උච්ච නීච ස්වභාවය අනුවයි ඒ වගේම මෙම පලාපල විස්තරය ලෝකේ පිළිගත් එකම ජ්‍යොතිෂ සංසදය වෙන අන්තර්ජාතික ජ්‍යොතිර්වේදී සංගමේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදින්ගේ උපදෙස් මත ඉදිරිපත් කරන බවත් අපි බොහොම වගකීමෙන් කියා සිටිනවා. ඒ වගේම රාහුගෙන් හා කේතුගෙන් නෙදෙන අසුබම යෝගය තමයි කාල සර්ප යෝගය කියලාත් කියන්නේ. ඒකෙන් පූර්ණ හා අර්ධ කියලා කොටස් දෙකක් තියෙනවා. ඔබේ කේන්දරෙත් මේ වගේ අසුබ යෝගයක් පිහිටලා තියෙනවා නම් ඒකෙන් ඔබට වැඩි හරියක්ම ඇති වෙන්නේ අසුබ ඵලයි. මේ ග්‍රහ මාරුන් ඔබට තියෙන අපලකාරී තත්ත්වයන් දුරු කරගන්න නම් ඊතන තල කොලොන් කොල කලාදුරු අල කස්තුරි කින ද්‍රව්‍ය තම්බා වතුර ස්නානය කරන්න. ඒ වගේම වැටකේ වෘක්ෂයකට සාත්තු කිරීමෙන් අපලකාරී තත්ත්වයන් දුරු කරගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් දැන් අපි බලමු මේ ග්‍රහ මාරුන් ඔබේ ලග්නයට මොන වගේ ඉරණමක් අත්කර දේවිද කියලා. මේෂ ලග්නය මේෂ ලග්නෙන් උපන් ඔබේ කේන්දරයේ ධනස්ථානයේ වන දෙවැන්නට තමයි මේ රාහුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ පැමිණීම සිද්ධ වෙන්නේ නීචභාවය නිසා විශේෂයෙන්ම මුදල් සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න. ඒ වගේම කේන්දරයේ අටවැන්න වන මාරක ස්ථානයේ තමයි කේතු ග්‍රහය උච්ච ස්වභාවයෙන් සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේෂ ලග්නෙන් උපන් ඔබ ගැන කතා කරනකොට විශේෂයෙන්ම බැංකු ගිණුම් ආශ්‍රිත දේවල් බොහොම ප්‍රවේශමෙන් මේ කාලය තුළදී සිද්ධ කරන්න ඕන වෙනවා. ඔන්න ඔබ ළඟ ලක්ෂ ගණනින් මුදල් ගැවසුණත් රාහු නීච ස්වභාවයෙන් දෙවැන්නට පැමිණීම තුළ ඒ දේවල් නැති නාස්ති වෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසා සැලසුමකට අනුව මේ අවුරුදු එකමාරක කාලය තුළ මුදල් පරිහරණය සිද්ධ කරන්න. කොහොමුණත් ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම මිලදී ගැනීම සම්බන්ධයෙන් අසුබදායක තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ වගේම ඔබට යම් යම් গুপ্ত දෝෂත් මේ කාලය තුළ ඇති වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. කේතු ග්‍රහය අටවැන්නේ බලවත්ව පැමිණීම තුළ ඔබට භයානක ලෙඩ රෝගවලට නම් අනිවාර්යම මුහුණ දෙන සිද්ධ වේවි. විශේෂයෙන්ම ඔබට මුත්‍රාශිත රෝග වගේම දියවැඩියා වගේ රෝගී තත්ත්වයන් තිබෙනවා නම් වෙනදාටත් වඩා පරිස්සම් වෙන එක හොඳයි. ඔබේ රැකියා කටයුතු මේ කාලය තුළ බොහෝ දුරට අසාර්ථක වේවි. ඒ නිසා රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් මතු නොවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේම ඔබ ව්‍යාපාර කටයුතු වල නියැලෙන්නෙක් නම් ඒවා බිඳ වැටෙන්නත් පුළුවන්. මේ කාල සීමාවේදී ව්‍යාපාර කටයුත්තකට මුදල් යොදවනවා නම් ඒ ගැන දෙවරක්වත් හිතන්න. ඒ වගේම මේ ග්‍රහ මාරුව සිදුවන කාලයේදී ඔබේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා වක්‍ර ගමනින් ලග්නයේ සිටීමත් සුබ වෙන්නේ නම් නැහැ. අන්න ඒ හින්දා ඕනම දෙයක් කරන්න කලින් වගේම තීරණයක් ගන්න කලිනුත් බුද්ධියට මුල් තැනක් දෙන්න. ඔබට ලැබෙන්න තියෙන දේවල් පවා මේ ග්‍රහ මාරු නිසා නැති වී යන බොහෝ සෙයින් මිඩකඩ තිබෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම සලකා බලනකොට මේෂ ලග්නෙන් උපන් ඔබට නම් මේ රාහු කේතු ග්‍රහ මාරු එතරම් සුබ වන්නේ නම් නැහැ. වෘෂභ ලග්නය
वृषभ लग्नुपन्नुबे लग्नस्थान मेकि राहु ग्रहय नीच स्वभाव पेमीनि इवागेम केतु ग्रहयागे पेमीनिम सिद्धवेन्े उबे लग्ने विवाह स्थान बन हेन्नटाय उन्नमे ग्रह मारु अब विनदाटत् अनिवार्य बुद्धिमत्व कटेतु करवा मुखद नीच भावें तमय उबे लग्नेट मे राहु ग्रहय पेमीनि हेबैतिन केतु ग्रहय हेन्न बन विवाह स्थानेट पेमीनिम तुल उबे प्रमाद वेच विवाह कटितुनम अनिवार्य सार्थक करगन विदेश ඔබට විවිධාකාර අනතුරු විපත් ඇති වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම ගිනි අනතුරු වගේ දේවල් තමයි ඔබට වැඩිපුරම ඇති වෙන්න ඉඩකඩක් තිබෙන්නේ ඒ වගේම මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබට චර්ම රෝග පවා ඇති වේවි අන්න ඒ නිසා පුංචි හෝ රෝග ලක්ෂණයක් ඇති වූ වහම අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඒ වගේම රැකියා ස්ථානයේ පවා ඔබට විවිධාකාර බාධාවන් මතුවේවි මේ නිසා රැකියා ස්ථානයේ වැඩ කටයුතු සිදු කරද්දී බොහොම කල්පනාකාරී වෙන්න මිතුන ලග්නය ඔබේ ලග්නයේ දොළොස් වැන්නවන ව්‍යාස්ථානයට තමයි මේ රාහු ග්‍රහයා නීච භාවයෙන් සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම ඔබේ ලග්නයේ රෝගාස්ථානයේ වන හය වැන්නට තමයි කේතු ග්‍රහයාගේ පැමිණීම සිදු වෙන්නේ. ඒ උච්ච ස්වභාවයෙන් යුතුවයි. විශේෂයෙන්ම ඔබට මේ ග්‍රහ මාරුවත් එක්ක රැකියා අහිමිවීම නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ව්‍යාපාර කටයුතු වලත් පසුබෑමක් ඇති වේවි. ඔබ මෙරට හිටියත් විදේශයක හිටියත් මේ දේවල් අදාළ වෙනවා කියන එකත් මතක තියාගන්න. මෙන්න මේ කාලයේදී නම් කිසිම වෙලාවක අලුත් ආයෝජන කටයුතු වලට නම් අත ගහන්න යන්න එපා. ඔන්න ඒ වගේ දෙයකට මුදල් ඉදෙව්වොත් ඔබව තව තවත් ආර්ථිකමයතින් ප්‍රපාතයටම වැටේවි. විශේෂයෙන්ම ඔබට මේ කාලයේදී සුව කරන්න බැරි විදිහ ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්. ඒ වගේම කේතු ග්‍රහයා බලවත් ගමනින් රෝගාස්ථානයට පැමිණීම තුළ ඔබට තිබෙන්නාවු ලෙඩ රෝග වලින් සුවයක්ද අත් වේවි. කොහොමුණත් ජලය සම්බන්ධ කටයුතු වලදී නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න. මොකද ඔබට සෙම් රෝග වගේම ජලය ආශ්‍රිත අනතුරු ඇති වෙන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. කොහොමුණත් මේ අවුරුදු එකමාරක වගේ කාල සීමාව තුළ ඔබේ අධ්‍යාපන කටයුතු වලට නම් ගොඩාක් සුබයි. හැබැයි ඔබ වෙනත් රටක උසස් අධ්‍යාපන කටයුතු හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අන්න ඒ දේවල් වලට සුබ වෙන්නේ නැහැ කියන එකත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ ගෙදර දොරේ කටයුතු වලටත් මේ රාහු කේතු මාරුව යහපත් වෙන්නේ නැහැ. ඔන්න ඔබටත් මේ රාහු කේතු මාරුව එතරම් සුබ එකක් නෙවෙයි. කටක ලග්නය ලග්නාධිපති සඳ වූ කටක ලග්නෙන් උපන් ඔබේ 11 වැන්නවන අයස්ථානයේ තමයි රාහු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ නීච ස්වභාවයෙන් යුතුවයි. ඒ වගේම ඔබේ ලග්නේ විද්‍යාස්ථානයේ වන 5 වැන්නට තමයි උච්ච භාවයෙන් යුතුව කේතුගේ මාරුව සිද්ධ වෙන්නේ. ඔන්නිතින් මේ ග්‍රහ මාරුව නම් ඔබේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බලනකොට ගොඩාක් සුබයි. විශේෂයෙන්ම විදේශගතව උසස් අධ්‍යාපන කටයුතු කරන්න නම් මේ කාලේ ඉතාමත් යහපත් වෙනවා කියන එක කියන්නම ඕනේ. කොහොමුණත් රැකියා සම්බන්ධයෙන් නම් මේ ග්‍රහ ගෝචර තත්වයන් එතරම් සුබ වෙන්නේ නැහැ. මොකද රැකියා ස්ථානයේ ගැටලු මතුවලා ඔබට රැකියාවෙන් ඉවත් වෙන්න හරි එහෙමත් නැත්නම් ස්ථාන මාරු වීම වලට මුහුණ දෙන්න හරි අනිවාර්යෙන්ම සිද්ධ වේවි. ඒ වගේම මේ කාල සීමාව තුළ විවාහ කටයුතු වලටත් විවිධාකාර බාධාවන් ඇති වේවි. ඔන්න මේ කාලයේදී වෙනදාටත් වඩා කෑමෙන් බීමෙන් නම් පරිස්සම් වෙන තරමට හොඳයි. මොකද ඔබට ආහාර විසවීම ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම විසකුරු සර්පයන්ගෙන් පවා ඔබට හානි වෙන්න වැඩි ඉඩකඩක් පවතින නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මේ කාලයේදී නිවාස අලුත් වැඩියාවකට හෝ දීපල මිලදී ගන්න මුදල් වියදම් කරනවා නම් ගොඩක් කල්පනාකාරී වෙන්න. එහෙම නැති වුණොත් නිකරුණේ ඔබේ මුදල් අනවශ්‍ය විදිහට නැති නාස්ති වෙලා යන්නත් පුළුවන්. මේ කාල සීමාව තුළ හවුල් ව්‍යාපාර වලට මුදල් යොදවන්නේ නැති තරමට හොඳයි. මොකද ඔබට ඒ දේවල් වලින් ලාභ වලට වඩා පාඩු තමයි ඇති වෙන්නේ. ඔන්න කටක ලග්නයෙන් උපන් ඔබට ඉගෙනීමේ කටයුතු වලට විතරයි මේ ග්‍රහ මාරුවෙන් සුබ තත්ත්වයක් උදා කර දෙන්නේ. සිංහ ලග්නය
නීච භාවින්නතු ඔබේ ලග්නයේ රැකියා ස්ථානයේ වන දසවැන්නට තමයි මෙකී රාහු ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම ලග්නයේ හතරවැන්න වන ගෘහස්ථානයට තමයි උච්ච ස්වභාවයෙන් කේතුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඔන්න මේ කාලයේදී ඔබේ රැකියාව සම්බන්ධයෙන් නම් ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද රැකියා ස්ථානයේ කරදර බාධක අනිවාර්යෙන්ම ඇති වේවි. ඒ වගේම ඔබ කිසියම් වූ ව්‍යාපාරයකට මේ කාල සීමාවේදී සම්බන්ධ වෙනවා නම් ඒ ගැන දෙවරක්වත් හිතන්න. මොකද ඒ දේවල් වලට සම්බන්ධ වීම නිසා ඔබේ ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටෙන්න පුළුවන්. මේ කාලයේදී ඔබ කරන කියන දේවල් වලට වාසනා ගුණය ඉවහල් වෙන එකක් නම් නැහැ. ඒ වගේම ඔබට මේ කාලයේදී ලෙඩ රෝග ගණනාවක්ම ඇති වෙන්නත් පුළුවන්. ඒ ගැනත් කල්පනාකාරීව ඉන්න. හැබැයි ඒ දේවල් කොහොම වුණත් ඔබේ අධ්‍යාපන කටයුතු නම් හිතන්නේවත් නැති විදිහට ගොඩාක් හොඳට සාර්ථක වෙනවාමයි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වලට නම් මේ අවුරුදු එකහමාරක කාලය තුළ ගොඩාක් සුබයි. හැබැයි ඔබේ ලග්නයේ හතරවැන්නට කේතු පැමිණීම තුළ නිවසේ අමනුෂ්‍ය දෝෂ ඇති වෙන්න තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. කොහොම වුණත් ඒ තත්ත්වයන් ඔබට නරක විදිහට නම් බලපාන්නේ නැහැ. මේ කාල සීමාවේදී මියගිය ඥාතීන්ව සිහි කරලා වැඩි වශයෙන් පින් අනුමෝදන් කළොත් ඔබට ඊන් ලැබෙන ප්‍රතිඵල අනිවාර්යෙන්ම සුබ වේවි. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබේ මුදල් සම්බන්ධයෙන් නම් නොඑක ආකාරයේ ගැටලු ඇති වෙයි. විශේෂයෙන්ම ඉදිකිරීම් සම්බන්ධව වගේම වෛද්‍ය වෘත්තියට සම්බන්ධ අයට තමයි මේ විදිහට මුදල් අතින් වැඩි බලපෑමක් ඇති කරන්නේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන් ඔබේ නම වැන්න වන පුණ්‍යස්ථානයට තමයි මෙකී රාහු නීචභාවයෙන් යුක්තව පැමිණෙන්නේ. ඒ වගේම වික්‍රමස්ථානයේ වෙන ලග්නේ තුන්වැන්නට තමයි කේතුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ උච්චභාවයෙන් යුතුවයි. ඉතින් මේ විදිහට නවවැන්නට රාහුගේ පැමිණීම නිසා ඔබේ රැකියා කටයුතු වලට නම් නොඑක ආකාරයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ කාලයේදී වැරදිලාවත් වැඩි ලාභ ලබන්න කියලා ආයෝජන කටයුතු නම් සිද්ධ කරන්න එපා. මොකද ඒ වගේ දේවල් වලට ආයෝජනය කළොත් ඔබට ඉන් ඇතිවෙන පාඩු හිතා ගන්නවත් බැරි වෙයි. ඔබේ සාමාන්‍ය අධ්‍යාපනයේ සම්බන්ධවත් මේ කාලේ එච්චරම සුබ වෙන එකක් නැහැ. හැබැයි තින් විදේශගත උසස් අධ්‍යාපනයට නම් මේ කාලේ ගොඩාක් යහපත් එකක් වෙනවා. කොහොමුණත් ඔබ දැනට කරගෙන යන ව්‍යාපාර වලින් ලාභ පාඩු අඩුවඩියක් සිද්ධ වෙන්නේ නැතුව සාමාන්‍ය විදිහටම පවත්වාගෙන යන පුළුවන්කම ලැබෙයි. හැබැයි තින් ඔබේ මනසට නම් මේ කාලේ සැපවත් බවක් ඇති කරවන එකක් නැහැ. දිගින් දිගටම මානසික පීඩාවන් නැති වේවි. ඒ වගේම මේ ග්‍රහ මාරෝ බලපැවැත්වෙන අවුරුදු එකහමාරක කාල සීමාව තුළ ඔබට ගේ දොර යාන වාහන මිලදී ගන්න එක සම්බන්ධයෙන් නම් ගොඩක් සුබයි. ඔන්නිතින් රාහු නීච ස්වභාවයෙන් නම වැන්නට පැමිණියත් ඔබ පසුගිය කාලෙදී පින් රැස් වෙන දේවල් සිද්ධ කළා නම් ඒකෙන් නැතිවෙන අයහපත් ප්‍රතිඵලවල අනිවාර්යෙන්ම අඩුවක් දැක බලා ගන්න පුළුවන් වෙයි. කොහොමුණත් ඉඩකඩම් සම්බන්ධව නීතිමය ගැටලු වගේම සහෝදරයන් අතර ආරවුල්ද ඇති වේවි. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු වූ තුලා ලග්නෙන් උපන් ඔබේ මාරකාස්ථානයේ වන අටවැන්නට තමයි රාහුගේ ග්‍රහ ගමනේ සිද්ධ වෙන්නේ. ඒ නීච ස්වභාවයෙන්ුයි. ඒ වගේම ඔබේ ලග්නේ දෙවැන්න වන ධනස්ථානයට තමයි උච්චභාවයෙන් යුතු කේතුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වන්නේ. ඔන්න මේ වෙනකම් ඔබේ මුදල් සම්බන්ධව යම් යම් කරදරකාරී තත්ත්වයන් තිබුණා නම් ඒ දේවල් ඉවත්ව ගිහින් සාර්ථකභාවයක් අනිවාර්යෙන්ම ඇති වේවි. ඒ වගේම ඔබ කරන කියන හැම දෙයක්ම යහපත් ආකාරයෙන් සිද්ධ වෙලා ආර්ථිකමය අතින් හොඳ ස්ථාවර බවක් ඇති කරගන්නත් හැකියාව ලැබෙයි. හැබැයි ඒ දේවල් කොහොම වුණත් ඔබට අනතුරු විපත් ඇති වෙන්න නම් වැඩි ඉඩකඩක් තියනවා කියන එකත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම ගින්නෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්. ඔබ විදේශගතව රැකියාවක් කරන කෙනෙක් වුණත් මේ කියන අනතුරු සම්බන්ධයෙන් අවධානෙන් ඉන්න. ඔන්න ඉතින් ඔබේ රැකියා කටයුතු වලට නම් මේ කාලේ ගොඩාක් සුබයි. රැකියාවේ උසස් වීම, වැටුප් වර්ධක වගේ දේවල් හම්බ වේවි. කාලයක් තිස්සේ හිතේ තිබ්බ කිසියම් වූ බලාපොරොත්තුවක් ඉටු වෙන බවකුත් පෙන්눔 කරනවා. කොහොමුණත් ඔබ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා නම් මේ කාල සීමාවේදී වෙනදාටත් වඩා ඒ සම්බන්ධයෙන් බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද ඔබේ ඒ තියෙන සම්බන්ධතාවන් බිඳී යන්න තියෙන ඉඩකඩ හරිම වැඩි. ඒ වගේම විවාහක අය අතරත් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. කිසිම වෙලාවක මේ කාලයේදී පුංචි පුංචි ගැටලු දුරදිග අරන් යන්න නම් එපා. මොකද ඒ වගේ දෙයක් ඇති වුණොත් ඔබේ පෞල් ජීවිතේ දෙදරා යන්න උනත් ඉඩ තියෙනවා. අන්න ඒ නිසා අඹ සැමියන් අතර බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. මේ ග්‍රහ මාරෝ සිදුවෙන කාලයේදී දීපල සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති කරගන්නත් යන්න එපා. එහෙම වුණොත් ඔබට ඒකෙන් ඇති වෙන්නේ අවාසිදායක ප්‍රතිඵල විතරයි. ඔබේ සහෝදර සහෝදරියන්ට නම් මේ කාලේ ගොඩාක් සුබයි.
ඒවගේම ඔබ තුලා ලග්නෙන් උපන් ක්‍රීඩා කටයුතු වල නියලී සිටින්නෙක් නම් ඔබටත් මේ කාලය තුළ ගොඩාක් යහපත් වෙනවා කියන එකත් මතක තියාගන්න. මේ වසර එකමාරක කාලය තුළ ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කරනවා කියන එකත් කියන්නම ඕනේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබේ හත්වැන්න වෙන විවාහක ස්ථානයට තමයි මේ රාහු නීච ස්වභාවයෙන් යුතුව පැමිණෙන්නේ. ඒ වගේම ඔබේ ලග්නයේ බලවත්ව තමයි කේතු ග්‍රහයා උච්ච ස්වභාවයෙන් සම්ප්‍රාප්ත වෙන්නේ. ඔන්න මේ විදිහට කේතු ග්‍රහයා බොහොම බලවත් ඔබේ ලග්නයට පැමිණීම ගොඩාක් සුබයි. මේ කාල සීමාවේදී ඔබ වැඩි වශයෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔබ ගන්නා වූ හැම තීන්දුව තීරණයක්ම ඍජුව ගන්නවා කියන එකත් කියන්නම ඕනේ. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබේ ආර්ථිකමය පැත්ත අතින්ද අනිවාර්යයෙන්ම විශාල ප්‍රගතියක් දැක ගන්න ලැබෙයි. අන්න ඒ හින්දා තමන්ගේම කියලා හොඳ ස්ථාවර මට්ටමක් පවත්වා ගන්නත් පුළුවන්. හැබැයි සහෝදරයන් එක්කන වෙනදාට වඩා ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන වෙනවා. මොකද ඒ අය එක්ක විවිධාකාර මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලේ ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් සුබ කාලයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඔබට මේ කාලයේදී භයානක ලිඩ රෝග ඇති වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ ලැබීම් වලද අඩුවක් මේ කාලයේදී දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම විවාහ වෙන්න බලාපොරොත්තුෙන් සිටි වෘශ්චික ලග්න හිමියන්ට නම් මේ කාලය සුබ වෙන එකක් නැහැ. ඒ වගේම විවාහක අය අතරත් වැඩි වශයෙන් මේ කාලයේදී පවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අඹ සැමියන් අතර ඇති වෙන ප්‍රශ්න දුර දිග අරන් යන්න නම් එපා. ඒ දේවල් කොහොමුණත් ඔබ විදේශගතව රැකියා කටයුතු කරන කෙනෙක් නම් මේ අවුරුදු එකමාරක වගේ කාල සීමාව තුළ අනිවාර්යෙන්ම ඔබේ අතමිට හොඳටම සරු වේවි. හැබැයි ඉතින් පිටස්තර අය එක්ක මුදල් ආයෝජන කටයුතු වලට සම්බන්ධ වෙද්දී නම් දහස් වතාවක්වත් හිතන්න. මොකද ඒ සම්බන්ධව ඔබ රැවටීමට තියෙන ඉඩකඩ වැඩි. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබේ හයවැන්න වන රෝගස්ථානයට තමයි මේ කියන රාහු ග්‍රහයා නීචභාවයෙන් යුතුව සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම ඔබේ ලග්නයේ වැයස්ථානයේ වන දොළොස්වැන්නට තමයි කේතුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ උච්චභාවයෙන් යුතුවයි. මේ තත්ත්වය තුළ ඔබට සුබමින්ම අසුබ ඵලද ඇති කරවයි. ඉතින් මේ කාලයේදී ඔබ ලිඩ රෝග සම්බන්ධයෙන් නම් වෙනදාටත් වඩා ගොඩක් සැලකිලිමත් වෙන්නම ඕනේ. සුළු අසනීපයකදී වුණත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක නම් හරිම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඔබ යම්කිසි රෝගයකින් පීඩා විඳින වැඩිහිටි කෙනෙක් නම් ඔබ මේ වෙනකොට පාවිච්චි කරන බෙහෙත් ගැන වැඩි අවධානයක් දක්වන්න. කිසිම වෙලාවක මේ කාල සීමාවේදී ආයෝජන කටයුතු වලට නම් මැදිහත් වෙන්න එපා. මොකද ඒ දේවල් වලින් ඔබට ඇති වෙන්නේ පාඩු විතරයි. කොහොමුණත් ඔබේ වැඩ කටයුතු වලට අන් අයගේ සහය නම් මේ කාලේදී නෝඩුව ලැබෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුන් හිටපු කෙනෙක් නම් ඒ දේවල් අනිවාර්යෙන්ම මේ ග්‍රහ මාරුවත් එක්ක සාර්ථක වේවි. කොහොමුණත් ව්‍යාපාර කටයුතු වල නියලී සිටින අයට නම් මේ කාල සීමාව එතරම් සුබ වෙන්නේ නැහැ. හිතන්නේවත් නැති විදිහට ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නුනත් ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාර කටයුතු වල පසුබෑමක් ඇති වෙන්න තමන්ගේම හිතවතුන් හේතුවක් වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. අන්න ඒ හින්දා ඒ ගැන ගොඩාක් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබ කරන කියන දේවල් වගේම ජීවිතයට එක් කරගන්න තීන්දුව තීරණ වලට බුද්ධිය මුල් කරගන්න එකත් අමතක කරන්න එපා. මොකද මේ කාලයේදී ඔබ ගන්නා වූ ඕනම තීරණයක ප්‍රතිඵලයක් තමයි අවුරුදු එකමාරක වගේ දිගු කාලයක් තුළ පවතින්නේ. කොහොමුණත් රාජ්‍යංශයේ වැඩ කටයුතු කරන අයට නම් මේ කාල සීමාව පසුගිය කාලයටත් වඩා ගොඩක් සුබයි. මකර ලග්නය. ලග්නාධිපති ශනි වූ මකර ලග්නෙන් උපන් ඔබේ පස්වැන්න වන විද්‍යාස්ථානයට තමයි රාහු ග්‍රහයාගේ පැමිණීම සිදු වෙන්නේ. ඒ නීච ස්වභාවයෙන් යුක්තවයි. ඒ වගේම ඔබේ ලග්නයේ අයස්ථානයේ වන 11 වැන්නට තමයි උච්චභාවයෙන් යුතු මෙකී කේතු ගමන් කරන්නේ. මකර ලග්නෙන් උපන් ඔබ ස්වභාවයෙන්ම ඍජු තීරණ ගන්න පෙළඹෙන නිසා මේ කාල සීමාවේදී ගන්නා සෑම තීරණයකටම ඔබේ බුද්ධිය මුල් කරගන්න නම් අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ පස්වැන්නට රාහු නීචභාවයෙන් පැමිණෙන එක නම් එච්චරම සුබ වෙන්නේ නැහැ. හැබැයි තින් කේතු උච්ච ස්වභාවයෙන් 11 වැන්නට පැමිණීම නම් ගොඩක් සුබදායකයි. ඔබට තිබුණු නීතිමය ගැටලු වගේම ඉඩකඩම් සම්බන්ධ ගැටලුත් සියල්ලක්ම වාගේ නිදහස් කරගැනීමේ හැකියාව නම් අනිවාර්යයෙන්ම තිබෙනවා.
ඔන්න මේ කාලය තුළ ඔබට මංගල යෝග ඇති වෙන බව නම් කියන්නම ඕනේ. විශේෂයෙන්ම මෙතුවක්කල් ඔබට විවාහය සම්බන්ධව බාධාවන් තිබුණා නම් ඒ දේවල් නැති වෙලා යන බවක් තමයි පෙන්눔 කරන්නේ. හැබැයි තින ඔබේ රැකියා කටයුතු වලට නම් යම් යම් කරදර බාධාවන් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මේ ගැන අනිවාර්යෙන්ම සැලකිල්ලක් දක්වන්න. ඔබ මුදල් බලාපොරොත්තුන් කරන දේවල් වලින් සාර්ථකත්වයක් ලැබෙන එකක් නම් නැහැ. අන්න ඒ හින්දා මේ කාලෙදී යම් කිසි දෙයකට මුදල් ආයෝජනය කරන්න කලින් දෙවරක්වත් හිතන්න. මොකද ඔබට ඒ දේවල් සම්බන්ධව විශාල පාඩු ඇති වෙන්න පුළුවන්. කුම්භ ලග්නය. ඔබේ ලග්නේ හතරවැන්න වෙන ගෘහස්ථානයට තමයි මිකී රාහු ප්‍රවේශ වෙන්නේ. ඒ නීචභාවයෙන් යුක්තවයි. ඒ වගේම කුම්භ ලග්නෙන් උපන් ඔබේ රැකියා ස්ථානයේ වන දසවැන්නට තමයි උච්ච ස්වභාවයෙන් යුතු කේතු ග්‍රහයා පැමිණෙන්නේ. ඔබට මේ ග්‍රහමාරුව පවතින අවුරුදු එකහමාරක වගේ කාල සීමාව තුළ යම් යම් වූ අපහසුතාවන් වලට අනිවාර්යයෙන්ම ලක් වෙන්නට සිද්ධ වේවි. විශේෂයෙන්ම මේ කාලයේදී gedara dora සම්බන්ධව වගේම යාන වාහන සම්බන්ධවත් ගොඩක් කල්පනාකාරී වෙන්න. ඔබට රාහු කේතු මාරුවත් එක්ක ආර්ථිකමය වශයෙන් නැගිටින්න නම් පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. රාහු හතරවැන්නේ නීච වීම තුල ඉඩකඩම් සම්බන්ධයෙන් නම් යම් යම් බාධාවන් ඇති වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. අන්න ඒ හින්දා සෑම දෙයක්ම බුද්ධිමත්ව කරන එක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ඔබට දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් මේ කාල සීමාවේදී ඇති වෙන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. අන්න ඒ හින්දා මතකැතුව කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න. ඒ වගේම ඔබට යම් යම් අනතුරු විපත් පවා මේ කාලයේදී ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රාහු කේතු ග්‍රහමාරුව කුම්භ ලග්නෙන් උපන් ඔබට එතරම් සුබ වෙන්නේ නැහැ කියන එකත් කියන්නම ඕනේ. මීන ලග්නය. ලග්නාධිපති ගුරු වූ මීන ලග්නෙන් උපන් ඔබේ තුන්වැන්න වන වික්‍රමස්ථානයට තමයි රාහු නීචභාවයෙන් යුතුව පැමිණෙන්නේ. ඒ වගේම පුණ්‍යස්ථානයේ වූ නවවැන්නට තමයි කේතුගේ ප්‍රවේශය සිද්ධ වෙන්නේ. ඒ උච්ච ස්වභාවයෙන් යුතුවයි. ඉතින් මේ විදිහට කේතු ග්‍රහයා නවවැන්නට පැමිණීම ඉතාමත් සුබයි. මේ කාලයේදී අනිවාර්යෙන්ම ඔබේ පෙරපින් ඉස්මතු වේවි. හැබැයි ඉතින් රාහු ග්‍රහයා තුන්වැන්නට පැමිණීම නම් එච්චරම සුබදායක වෙන්නේ නැහැ. ඔබ කරන කියන දේවල් අසාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගේ දොර ඉඩකඩම් සම්බන්ධයෙන් කටයුතු කරද්දී කල්පනාකාරී වෙන්න. මොකද ඒ සම්බන්ධයෙන් අවාසිදායක තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම ඔබට පවතින නීතිමය ගැටලු මේ අවුරුදු එකහමාරක කාල සීමාව තුළ තව තවත් වර්ධනය වේවි. ඔබට මානසික පීඩා වලින්ද මේ කාලයේ අඩුවක් නැති වේවි. ඒ වගේම රැකියා කටයුතු කරන අයට වැඩි වශයෙන් කරදර බාධක ඇති වෙන්න පුළුවන් කියන එකත් අමතක කරන්න එපා. අන්න ඒ නිසා රැකියා ස්ථානයේදී වෙනදාටත් වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම මේ කාලයේදී ඔබේ තැන්පත් ධනෙ අනවශ්‍ය විදිහට නැති නාස්ති වෙලා යාවි. විශේෂයෙන්ම ආදායම් තත්ත්වේ නම් ස්ථාවර මට්ටමක පවත්වා ගන්න අපහසු වෙයි. ඔබ පසුගිය කාලයේදී යම් දෙයකට ආයෝජනය කළා නම් මේ රාහු කේතු මාරුවත් එක්ක ඒ වයින් ලැබෙන ලාභ නැති වී යන්නත් පුළුවන්. අන්න ඒ හින්දා මේ කාලයේදී කිසිම දෙයකට වැරදිලාවත් මුදල් ආයෝජනය කරන්න යන්න නම් එපා. ඔබේ විවාහ කටයුතු සම්බන්ධයෙන් උත් බාධාවන් ගෙන දෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔන්න ඉතින් මම අද මේ විදිහට ඔබට ගෙනාවේ සැප්තැම්බර් 23 වෙනිදා සිදුවෙන රාහු වෘෂභ රාශිගත වීමත් කේතු වෘශ්චික රාශිගත වීමත් පිළිබඳ සම්පූර්ණ පලාපල විස්තරයයි. විශේෂයෙන්ම රාහු ග්‍රහයා නීච ස්වභාවයෙන් වෘෂභ රාශියට පැමිණීම තුළ ලග්න රසකටම අසුභ ඵල තමයි ඇති කරවන්නේ. ඒ වගේම මේ ග්‍රහමාරුව අවුරුදු එකහමාරක් වගේ දිගු කාලයක් පුරාවට පවතින නිසා මේ කියපු පලාපල සුළුපටුව හිතන්න නම් එපා. ඉතින් ඔබට තිබෙන අවහිරතා දුරු කරගෙන මේ ග්‍රහමාරුවට සාර්ථකව මුහුණ දෙන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.